භික්‍ෂුණීන් වහන්සේලාගේ ආරම්භය. අපගේ සම්බුදු පියාණන් වහන්සේ බුද්ධත්වය ලබා දෙවන වර්ෂයේදී මහත් වූ භික්‍ෂූන් වහන්සේලා සමගින් කිඹුල්ලත් නුවරට වැඩම කළා. එහිදී තම ඥාතීන්ගේ මානය දුරු කිරීමට යමාමා පෙළහරපා එම ඥාතීන්ට ධර්මීය දේශනා කළා. ඉන් අනතුරුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නීග්‍රෝධාරාමයේ වැඩවසන විට එනුවර සිටි බොහෝ ශාක්‍ය කුමාරවරු බුද්ධ ශාසනය තුළ පැවිදි වී උපසම්පදාව ලබා ගත්තා. මේ අතරතුර මහාමායා දේවිය මිය යාමින් අනතුරුව සිදුවත් කුමරුව ආදරේ රැකබලාගත් සුළුමව වූ ප්‍රජාපති ගෝතමී දේවියට මිලසින් අදහසක් ඇති වුණා. ගිහි ජීවිතය ගත කරන විටත් මා පුතුණුවන්ට කිසිවක් දීමට නොහැකි වුණා. එම නිසා මා අතිම්ම සකස් කොට සිවුරු සඳහා අවශ්‍ය කරන වස්ත්‍රයක් පූජා කළ යුතුයි කියා. අනතුරුවේම වස්ත්‍රයත් රැගෙන බුදුරජාණන් වහන්සේ වෙත එළඹ පූජා කරන්නට සැරසුන විට බුදුරජාණන් වහන්සේ වදාළි, ඔය වස්ත්‍ර යුගලය මහා සංඝයාට පූජා කරන්න. එවිට මටත් සංඝයාටත් ඔය වස්ත්‍ර පූජා කළා වෙනවා යනුවෙනුයි. එම වස්ත්‍ර යුගලය පූජා කොට එන් අනතුරුව මහා ප්‍රජාපති ගෝතමී දේවිය විසින් බොහෝමත්ම ගෞරවයෙන් යුතුව, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන්ටත් ගිහි ගෙදරින් නික්ම ගොස් තථාගත ශාසනයේ පැවිදිවීමට අවසර ලබා දෙනු මැනවි යනුවෙන් ඉල්ලා සිටියා. මෙම කතාවේසු බුදුරදුන් පින්වත් ගෝතමියනි, කාන්තාව ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයේ පැවිදි බව ලබා ගැනීම සුදුසු නොවේ යනුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. දෙවන වරටත් ගෝතමී දේවිය ඉල්ලීම් කළත් එම ඉල්ලීම්ද බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළ නිසා මහා ප්‍රජාපති ගෝතමිය බොහෝම ශෝකයෙන් යුක්තව බුදුරජුන්ට වන්දනා කොට නික්ම ගියා. පසු කලෙක බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කෝටාගාර ශාලාවේ වැඩවසන විට මහා ප්‍රජාපති ගෝතමිය තවත් කුමාරිකාවන් 500ක් සමග පැවිදි බව ලබා ගැනීමේ අරමුණින් හිසකිස් කපා දමා සිවුරු පුරවාගෙන පාත්‍ර අතින්ගෙන කිඹුල්වත් නුවර සිට විශාලා මහනුවර කෝටාගාර ශාලාව දක්වා පයින් යාමට පිටත් වුණා. මෙසේ බොහෝ දුරක් පාගමනින්ම යන බව දැනගත් එම ප්‍රදේශවල වැසියෝ විවිධ වාහන පිරිනැමුවත් එම වාහන ප්‍රතික්ෂේප කොට පාගමනින්ම විශාලා මහනුවර කෝටාගාර ශාලාවට ප්‍රජාපති ගෝතමී ඇතුළු පිරිස පැමිණුණා. බොහෝ දුරක් පාගමනින්ම පැමිණීම නිසා ඉදීමී ගිය පා ඇතිව දුහුවිල්ලෙන් පිරුණු සිරුරු ඇතිව බොහෝ දුකටපත්ත කෝටාගාර ශාලාව ඉදිරියේ සිටි ගෝතමී දේවිය ඇතුළු පිරිස දුටු ආනන්ද තෙරුන් මේ බව බුදුරජාණන් වහන්සේට දන්වා කාන්තාවන්ට පැවිද්ද ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රජාපති ගෝතමිය හට ගරු ධර්ම 8ක් පනවා ජීවිතාන්තිය තෙක් එම ගරු ධර්ම රැකී යුතුයයි දැනුවත් කොට බිනරපුන් බොහෝ දවසක ගෞතම බුද්ධ ශාසනය තුළ ප්‍රථම භික්ෂුණීන් වහන්සේ ලෙස මහා ප්‍රජාපති ගෝතමී දේවිය හට පැවිදි උපසම්පදාව ලබා දුන්නා. පසුව අනික් ස්ත්‍රීන් 500 දෙනාද පැවිදි වී උපසම්පදාව ලබා ගත්තා. මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය බුදුරජාණන් වහන්සේගේ ධම්මස සියලු කෙලෙසුන් නසා අරහත් ඵලය ලැබූ අතර ගෞතම බුද්ධ ශාසනය තුළ පළමුව චතුරාර්ය සත්‍ය අවබෝධ කළ භික්ෂුණී අතරින් මහා ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණියට අග්‍රස්ථානය ලබා දුන්නා. එතුමියගේ ගිහි කල මව්පියන් වූයේ අංජන ශාක්‍ය රජුහා
සුලක්කනා බිසුවයි. මහමායා දේවිය සොහොයුරිය උණු අතර දණ්ඩපාණී හා සුප්පබුද්ධ යනුවෙන් සහෝදරයන් දෙදෙනකුත් එතුමියට සිටියා. මහමායා දේවිය මිය යාමින් පසුව සුද්ධෝදන රජුගේ අගමෙහෙසිය බවට පත් වුන මහා ප්‍රජාපති ගෝතමිය තම පුතුවන නන්ද කුමරු ඇති දැඩි කිරීම කිරිමව්වරුන්ට බාර දී තමන් විසින්ම සිදුවත් කුමරව ඇති දැඩි කළා. පැවිදි වී ක්‍රමයෙන් කාලය ගෙවී ගොස් මහා ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණියගේ ආයුෂ ගෙවී ගොස් අවසන් කාලය ලැබුණා. පිරිනුවන් පෑම සඳහා බුදුරජාණන් වහන්සේගේ අවසර ලබා ගැනීමට කෝටාගාර ශාලාව වෙත වැඩම කළා. ඒ සඳහා අවසර ලබා දුන් බුදුරජුන් වදාළේ කාන්තාවන්ගේ ධර්ම අවබෝධය පිළිබඳ සැකයෙන් සිටින අනුවන ජනයාගේ එම වැරදි ආකල්පයේ දුරවීමට ඊරිදි ප්‍රාතිහාරය දක්වන ලෙසය. මේ වන විට වයස අවුරුදු 120ක් පමණ වූ රහත් තෙරණිය විවිධාකාරයේ පාන්නට වුණ ඊර්ති ප්‍රාතිහාරයන් දෙක එතනට රැස් වී සිටි මහා පිරිස පුදුමයට පත් වුණා. අනතුරුව තමන් වාසය කළ මෙහෙණවරටම ගොස් ගෝතමී මහරහත් තෙරණිය පිරිනුවන් පාවදාලා බුද්ධ මාතාව නමින්ද හැඳින්වු එතුමියගේ ආදාන පූජෝත්සවයට බොහෝ අඩා වැළපෙන මිනිසුන් හා දෙවිවරු බ්‍රහ්මයෝ නාගයෝ අසුරයෝ වැනි පිරිසුත් සහභාගී වුණා. මෙසේ ලෝකයා වෙනුවෙන් ඉමහත් සේවාවක් කළ පූජනීය වූ මහා ප්‍රජාපති ගෝතමී මහරහත් තෙරණිය පිළිබඳව අපි හැම දිනාම සිත පහදවාගෙන වන්දනා කරමු. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි.